ඔයා කොහොමද එච්චර විශේෂඥෙක් වෙන්නේ? තනිකෙලින් මේ පේසාවලුළු පිහිටලා තියෙනවා. මං හිතන්නේ මේ වගේ බැට් එකක් දැනටත් ලංකාවේ ඇති කියලා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හරියට බැට් කරන්න පුළුවන් බැට් එකක් හදාගන්න. සුද්ධ ගෙනාව ක්‍රිකට්. අපි යවනවා. බැ කොහේ අර ක්‍රීඩාංගණයක 6ක් 4ක් ගැහුවාම ඔබ ගහනවා අප්පුඩි. මේ අප්පුඩිය ගහන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා මේ බැට් එක වෙනුවෙන්. මේ බැට් එකේ නොදන්න කතාව. ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්. හැබැයි මේ ක්‍රිකට් ලංකාවට එන්නේ සුද්දකින්. එතකොට දැන් මේ ක්‍රිකට් ගහන පාවිච්චි කරන මේ වගේ ලෙදර් බැට් එහෙම නැත්නම් බෝල මේ ආම්පන්න සේරම ලංකාවට එන්නේ පිට රටින්. ඉතින් මේ 6-4 ගහන මේ බෝලෙට 6-4 ගහන මේ වගේ ලෙදර් බැට් ලංකාවේ හදලා පිට රට යවන කතාව වෙනම කතාවක්. අපි සූදානම් ඒ නොදන්න කතාව ඔබට කියන්න. අපි ඉන්නේ දන්කොටුවේ මේ වටේ බැලුවහම අපිට පේනවනේ මේ හැම තැනකම තියෙන ක්‍රිකට් පිටි එව නැත්නම් ක්‍රිකට් බැට් හැබැයි මේවා ලංකාවේ පාවිච්චිනේ මේ සේරම පිටු රට ක්‍රීඩකයන්ගේ පාවිච්චිරය නම් තමයි සූදානම් කරලා තියෙන්නේ මේ තමයි මේ ක්‍රිකට් බැට් හදන කර්මාන්ශාලාව ඒ තමයි DNM Sport International ආයතනය එහි නිර්මාතෘමා තමයි මේ ඉන්නේ නුවන් බුද්ධික මහත්මයා සුබදවසක් සුබදවසක් මේ බැට් එක මොකද්ද මේක තියෙන විශේෂත්වය මොකද්ද පොඩ්ඩක් කියන්න කොට මේක ඇවිල්ලා ලෙදර් බැට් එක. මේකේ විශේෂත්වය මේක ඇවිල්ලා ඒ ශ්‍රේණියේ genuine English willow ලෙදර් බැට් එක. ඒ වගේම මේකේ තියෙන හොඳම විශේෂත්වය තමයි මේක made in Sri Lanka කියන්නේ අපේ මේ ආයතනයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතාමත්ම උසස්ම තාක්ෂණය පාවිච්චි කරලා අපි මේ බැට් එක දැන් අපේ ලංකාවේ අපේ මේ ආයතනය තුල නිෂ්පාදනය කරනවා. ඇත්තරම මේක සතුටට කාරණාවක් හේතුව තමයි මේ සුද්දගෙන් ආපු ක්‍රීඩාව ක්‍රිකට් හැබැයි ලංකාවේ දන්කොටුවේ මේ විලෝලිය ලෙංගලන්තෙන් ගෙන්නලා මේ කර්මාන්ශාලාවේ හදලා නැවත වතාවක් සුද්දටම ක්‍රිකට් ගහන්න මේ බැට් යවනවා ඒකට ඔබට වෙනම ස්තුතිවන්ත වෙන්න ඕන අපි සෑහෙන ලොකු වැඩක් හැබැයි මේ බැට් එක බැලුවාම මේ බැට් එක උසස් නිමාවක් තියෙනවා නියම ප්‍රමිතියක් තියෙන සහ හරි බරක් තියෙන මේකේ වෙන විශේෂත්වයක් තියෙන අර බැට් එකට වඩා ඔව් මේකේ විශේෂත්වයක් තියෙනවා විශේෂයෙන්ම මේක කස්ටම ඔයිට් පැඩ් එකක් ඒ කියන්නේ මේ බැට් එක මිලදී ගන්න කෙනා කියලා නැත්තම් කස්ටමයිස් කරලා හදපු බැට් එක. එතකොට මේක ඇවිල්ලා අපිට පේනවා ඇති බ්‍රවුන් කලර් එකකින් ටිකක් කියන්නේ බ්‍රවුන් කලර් එක සහ මේ සුදු කලර් එක සාමාන්‍ය විදිහට මික්ස් වෙලා තියෙනවා මේක පොඩි බටර්ෆ්ලයි මාක් එකක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය වන්නේ මේකේ මේ ග්‍රේන්ස් එහෙ නැත්තම් මේ 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 පේසාවලලු කියලා කියනවා අපි සිංහලෙන් මේ මේ පේසාවලලු 11කට වැඩිය මේකේ පීටලා තියෙනවා සාමාන්‍ය පේසාවලලු 9කට වැඩියෙන් පීටනවා කියන්නේ high quality බැට් එකක් තමයි මේක මේකේ සාමාන්‍ය වටිනාකම විතරක් අපි වෙනත් බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් ලංකාවට එන සුපිරි ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් රුපියල් ලක්ෂ 2කමාරක් වෙනවා වගේ වටින හැබැයි අපි ඊට වැඩිය හත්පස වෙනත් අඩු මුල්ලකට තමයි මේ බැට් එක දෙන්නේ ඇත්තරම මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා මේක වෙනම සන්නාමයක් තාම පටන් ගන්න පොඩි කාලෙයි අපි ප්‍රාර්ථනා කරනවා මේක මුළු ලෝකෙම ග්‍රහණය නතු වෙන්න කියලා ඒකත් එකම දැන් ඔබ විශේෂ කාරණාවක් කිව්වා කස්ටමයිස් කරනවා කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් බැට් එකක් ගත්තාම විරාට් කෝලි වෙන්න පුළුවන් සනත් ජයසූරිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් තෙන්දුක වෙන්න පුළුවන් දැන් ඔවුන්ගේ ක්‍රීඩා කරන විලාසයක් ඒකට බර දරා ගන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවා ඔහුගේ වීක් පොයින්ට් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට කියලා දැන් ওই වගේ දේවල් එක ඔහු යෝජනා කරනවානේ ඒ යෝජනා කිරීමනේ ඔය ওই විදියට ඔයා නිර්මාණය ඔයා කොහොමද එච්චර විශේෂඥෙක් වෙන්නේ ඒ යෝජනාවට අදාළ බැට් එක හදන්න ඒ විදිහට කස්ටමයිස් කරනවා කියලා කියන්නේ ක්‍රීඩකයෙක් එක්ක හරියට කතා කරන්න ඕනේ කතා කරලා අපි පැයක් දෙකක් විතර කතා කරලා එයා ගහන ෂොට් එයා වැඩිපුර මොන කොහොමද අවුට් වෙන්නේ එයාගේ වීක් පොයින්ට්ස් මොනවද මොන ෂොට් එකටද ලේට් වෙන්නේ එයා කලින් ගහුවේ මොන ප්‍රොෆයිල් එකක්ද ඔය වගේ ගොඩක් දේවල් මට මේක සවිස්තරාත්මකවම කියන්න ගොඩක් වෙලා යනවා
ඒ විදිහට අපි කතා කරලා ඊට පස්සේ අපි තීරණය කරනවා මෙයාට මේ වගේ ප්‍රොෆයිල් එකක් අපි චේන්ජ් කරලා බැලුවොත් හරි කියලා ඒ විදිහට කරපු වැඩක් තමයි මේ තියෙන්නේ මේක ඇවිල්ලා ඒ විදිහට කතා කරලාම හදපු එක මේක ග්‍රේන්ස් 13යි කියන්නේ ග්‍රේන්ස් 13 කියන්නේ මට එයා ඉල්ලුවා ග්‍රේන්ස් 9කට වැඩිය මේ බැට් එකේ දෙන්න කියලා ගොඩක් මස්කියුලර් විදිහට තියෙන්න ඕන කිව්වා බැට් එක මිඩ් ටු low profile mid to low profile එකක් වෙන්න ඕන කිව්වා ඒ වගේම light weight වෙන්න ඕන කිව්වා ඒක අතිශය සාමාන්‍ය කරුණු එක අදාළම නෑ customize කරන්න දෙයක් මේකේ නෑ ඇත්තටම කියනවා නම් ඒත් මම බැට් එක නිර්මාණ කරා විශේෂයෙන්ම මේ ඇනෝම බාර දුන්නේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩක චාමර කපුගේදර විසින් ඔහුගේ බංග්ලාදේශ මිතුරෙක් හට ඉතින් මේ බැට් එක දැන් 170ක් 80ක් විතර අපි හදලා ඉවරයි ඔයාලට මේක බලා ගන්න පුළුවන් අති විශිෂ්ට මේක බැට්ටයක් මේකේ වටිනාකම ශ්‍රී ලංකා මුදල් රුපියල් ලක්ෂ 4කට වැඩි වෙනවා මොකද ඔබට පේන ඇති මේ විදිහට බලපුවාම තනි කෙලින් මේ පේසාවලුලු පිහිටලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 හරියටම 13 තියෙනවා එතකොට මේ පේසාවලුලු මේ හරි කෙලින් මේ අතර පිහිටලා තින්නේ සමහරක් බැට්වල මේ අතර පිහිටනවා ඒ බැට් එකේ ඒ තරම්ම ප්ලේ ග්‍රේඩ් එකට යන්නේ නැහැ ප්ලේ ග්‍රේඩ් එකට යන්නේ මෙන්න මේ හරි කෙලින් පීතන පේසාවල්ලු තියෙන බැට්යක් තමයි ඒක අපිට මේ පැත්තෙන් උත් ප්‍රූ කරගන්න පුළුවන් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය මම හිතන්නේ මේ වගේ බැට් එකක් දැනටත් ලංකාවේ ඇති කියලා දැන් මේ දැන් මටත් මගේ වීක් පොයින්ට් බලලා බර ප්‍රමාණය බලලා ෂොට් එක යන්න හයක් හතරක් ගහන්න පුළුවන් වෙන බැට්යක් හදලා දෙන්න පුළුවන්ද ඔයාලට පුළුවන් ඒකනේ කියන්නේ දැන් ඔබට පුළුවන් මෙතෙන්ට ආවනම් මේ විශේෂඥයත් එක්ක කතා කරලා පෑර් දෙකක් මෙතන කාලය ගත කරලා Tamanට මොනවා හරි වීක් පොයින්ට් එකක් තියෙනවා නම් ඒ වීක් පොයින්ට් එක කියලා හයක් හතරක් ගහන්න පුළුවන් වෙන්න වීක් පොයින්ට් අයින් කරන්න පුළුවන් වෙන්න Tamanට නියමිත බර ප්‍රමාණයත් එක්ක නියම මේකට කියන්නේ මොකද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හරියට බැට් කරන්න පුළුවන් බැට් එකක් හදාගන්න ඒකයි අපි මෙතෙන්ට ආවේ ටිකක් වෙලා කාලය ගත කරා නම් මේ විශේෂඥය කියයි කොහොමද මේ වැඩේ කරලා දෙන්නේ කියලා ලෙදර් බැට් හදන්නේ විලෝලියෙන්. හැබැයි අපි දැන් ඉන්නේ දංකොටුවේ. හැබැයි දංකොටුවෙත් විලෝලී තියෙනවා. දැන් මේ විලෝලී එන්නේ කොහෙන්ද? එතකොට දැන් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඇත්තටම මේ ඉංග්‍රීසි විලෝ. කියන්නේ මේක එංගලන්තයෙන් තමයි අපි ගෙන්වන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය ඇවිල්ලා ලෙදර් බැට් එකක තියෙන්නට ඕනේ හොඳම උපරිම ගුණාංග ගන්න පුළුවන්. හොඳම මැටීරියල් එක විදිහට අද වෙනකොට ලෝකෙ පිළිගන්න ක්‍රිකට් ලෝකේ පිළිගන්න හොඳම මැටීරියල් තමයි මේ තියෙන ඉංග්‍රීසි විලෝ. ඉංග්‍රීසි විලෝ. ඉතින් මේ තියෙන්නේ මගේ අතේ ප්ලේ ග්‍රේඩ් එක. එහෙම නැත්නම් ඒ ග්‍රේඩ් එකේ ඉංග්‍රීසි විලෝ එක. මේකේ පේසාවල් නැත්නම් ග්‍රේන්ස් 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මේක ග්‍රේන්ස් 9ක් හෝ 10ක් අනිවාර්යෙන්ම පාවිච්චියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ SOME හොඳ ඉංග්‍රීසි විලෝ එකක්. හහ එතකොට දැන් මේකේ ප්‍රභේද තියෙනවා දැන් ඔයා කියනවා මේ ඒ ශ්‍රේණිය කියලා ඒ ග්‍රේඩ් එකේ කියලා තවත් ප්‍රභේද තියෙනවා විශේෂයෙන්ම අපි එංගලන්ත ප්‍රභේදයේ ගොඩක් ලොකෝට කතා කරනවා ඒ වගේම තව කාශ්මීරයේ වැවෙන වෙනමම කාශ්මීර විලෝ කියලා වෙන එකක් තියෙනවා ඒ වගේම තව මේ විලෝලියට ආදේශකයක් විදිහට අපේ ලංකාවට මම හිතන්නේ 160කට වැඩිය ප්‍රමාණයක් මේ ෆේක් එහෙම නැත්නම් ආදේශන ලීයක් විදිහට පාවිච්චි කරනවා සර්බියන් විලෝ කියලා. හැබැයි කවුරුත් ඒ සර්බියන් විලෝ එක අඳුරගන්න දන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ගමු ෆයිනස් ලීය. ෆයිනස් ලීය ගත්තාම බාහිර පෙනුමෙන් මේ ලීයේ පෙනුමට සමානයි. ඒ කියන්නේ බාහිරින් පෙනුමට. හැබැයි ඇතුළත ගුණාංගයන් හාස්පසින්ම වෙනස්. මේකේ වෙනමම ගුණාංගයක් තියෙනවා. ඒ නිසාවට තමයි මේ ඉංග්‍රීසි විලෝ ලීය වැඩිපුරම රෙකමන්ඩ් කරන්නේ. විශේෂයෙන්ම සර්බියන් විලෝ කියන ලීය අර බාහිර පෙනුමට ඉතාමත් අතිශය ලස්සනයි. ඉතින් ඒලි බාහිර පෙනුමට සර්බියන් විලෝ වලින් හදපු බැට්ස් ලංකාවට වාර්ෂිකව බැට්ස් 150ක් විතර කාශ්මීර් විලෝ සහ සර්බියන් කාශ්මීර් විලෝ කියන ප්‍රභේදයේ තව ටිකක් උසස්. ඒ ගුණාංග තියෙනවා. හැබැයි අර සර්බියන් විලෝ කියන එකේ කිසිම ගුණාංගයක් නැහැ බැට් එකකට අන්තර්ගත යුතු. ඒ වගේම තව පකිස්තාන් ප්‍රොපියුලර් විලෝ කියලා තවත් ලී වර්ගයක් තියෙනවා.
විශේෂයෙන්ම ඒ ප්‍රොපියුලර් විලෝ වලින් හදන බැට් මේ විදිහට ස්ටිකර්කින් කවර් කරලා ඔය වගේ ප්‍රොටෙක්ටර් ෂීට් එකක් ගහලා අර පුංචි ළමයිව ස්කූල් ලෙවල් එකේ අන්ඩර් 15 අම්මලා ගිහිල්ලා බැට් එකක් තෝරලා අරන් දෙනකොට වගේ රවට්ටන්න පුළුවන් මාකට් එකක් ලංකාවේ හදලා තියෙනවා. ඉතින් ලංකාවේ ක්‍රිකට් එකට ගොඩාක්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ විදිහ ආදේශන ක්‍රීඩා භාණ්ඩ ලංකාවට පැමිණීම අර පැවතිය යුතු උසස්ම ගුණාංගය ඒ පිටිවල නැහැ. මේක තමයි මේ තියෙන ඉංග්‍රීසි බිලෝ ලොට් එකක් අපි ලංකාවට ගෙනාවු. මේ තියෙන ඒ ශ්‍රේණිය ලියක්. ඇත්තටම කියනවා නම් මේ දංකොටුවෙන් මුළු ලෝකෙටම ක්‍රිකට් ගහන්න බැට් හදන. මෙන්න මේ ලීයෙන් හදලා ඉවර කරන බැට් එකෙන් කවුරු හයක් හතරක් ගහයි දන්නේ නැහැ. හැබැයි ඔබ අප්පල් සන්නාදයක් දෙයි කියලා පොඩ විශ්වාසයක් තියෙනවා. දැන් මේ බිලෝ ලීය ගැන කතා කරානේ. දැන් මම දැක්කම මේක කළු පාට. මේක රතු පාටයි. මේක නිල් පාටයි. එක එක පාටවල වල එක එක ලාංඡන තියෙනවා. ඉතින් ඒකත් එක්ක දැන් මේ කුපේසාවල්ලු කතාවක් කො මේක හරියට පේන්නේ නැහැ නේ. ඔව් මේ මම මුලින්ම මේක ඔයාලට කියන්න. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය මේ අපිට අර බැලූ බැල්මට බාහිර පෙනුමෙන් ලීයේ ග්‍රේඩ් එක කොහොමද කියලා හඳුනා ගන්න තමයි මේක මදර් කම්පැනි එක. එහෙම නැත්නම් JS Wright & Sons කියන කම්පැනි එකකින් තමයි අපි මේ ලී පර්චේස් කරන්නේ. එයාලා 75% පමණ ගෙස් කරලා තමයි මේ පාට ගන්න මේ බැට් මේ ලීය මේ ක්වොලිටි එකේ තියෙන ලීයක් කියලා. එතකොට ඒකට අපිට තෝරාගෙන මේ ඒ දේවල් කරන්න පුළුවන් වෙන්න ලේසියට තමයි මේ විදිහට පාට කරලා ග්‍රේඩ් කරලා අපිට එවන්. මේ තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ මේක දකින්නම නෑ මේ කළු පාට ග්‍රේඩ් කරන ලීය මේ ග්‍රේඩ් කරලා එවන්නේ ඒ ග්‍රේඩ් එකේ ලී විතරයි. ඒකම මේ වගේ බැට්ස් 5000කට මැටීරියල්ස් එකපාර බැට්ස් 5000 කියන්නේ මේ ක්ලෙෆ්ට් 5000 රෝ ක්ලෙෆ්ට් 5000ක් ගද්දී මේ වගේවා 40යි අපිට දෙන්නේ. 40යි ඊට පස්සේ ශ්‍රේණියෙන් ශ්‍රේණියට ටික ටික ඊගාව ශ්‍රේණියට 150 ඊගාව ශ්‍රේණියට 500ක් ওই විදිහට තමයි 5000 සකස් කරලා දෙන්නේ. ඒ ඇතුලේ ජූනියර් බැට්ස් ගොඩක් ඒකේ තියෙනවා. බැට් හදන්න බැරි රිසයිකල් ලෙවල් එකේ ඒවත් තියෙනවා. ඒ විදිහට තමයි අපි බැට්ස් 5000ක ලොට් එකක් ගත්තොත් මේ වගේ ඒවා 40යි මුලින්ම දෙන්නේ. ඒ නිසාවට මම වගකීමෙන් කියනවා ලංකාවට කවදාවත් ඒ ශ්‍රේණියේ බැට්ස් ඇවිල්ලත් නැහැ එන්නෙත් නැහැ. අපි ගාව විතරක් තියෙනවා. ඒ කියන්නේ එනවා කියන එක එනවා. ඔයා ගාව තියෙනවා කියන්නේ ලංකාවේ හදනවා. හදනවා. ලංකාවට පිටින් එන්නේ නැහැ. 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 මේ මට පේසවල් ටික වෙන්න නම් හරියට පැහැදිලි කරලා වෙන්න නම් අපි දැන් මේ අර ගාපු රෝක් ලෙෆ්ට් එක මේකේ තියෙන ග්‍රේන්ස් 11ක්. ඒ කියන්නේ මේකේ අපි අඟල් භාගය භාගය දෙපැත්තෙන් අයින් කරපුවාම ග්‍රේන්ස් 9ක් අපිට ප්‍රොජෙනිට ගන්න පුළුවන්. සාමාන්‍ය ඒ ශ්‍රේණියේ බැට් එකකට ග්‍රේන්ස් 6ට වැඩියෙන් තමයි අපි අප්‍රූව් කරන්නේ. මේ ලීයේ මේ පැත්ත ගොඩක් අඩිය කමාරක වගේ ප්‍රමාණයක් හොඳ ක්ලීන් ඇන්ඩ් ක්ලියර් එකට තියෙනවා. අර පේන ඇති. මේ පැත්ත තමයි අපි බෝලේ වදින පැත්තේ ෆේස් එකට අපි පාවිච්චි කරන්න දැන් තීරණය කරලා තියෙන්නේ. මේක තියෙන මොන ලෙවල් එකද? අපි මේ මැටීරියල් එක සිලෙක්ට් කරලා මේක ඇවිල්ලා පළවෙනි ප්‍රොසෙස් එකේ තමයි දැන් තියෙන්නේ. දැන් මෙතුමම කියනවනේ A grade bat ලංකාවට එන්නේ නැහැ කියලා. ඒතර සමහර වෙලාවට ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවෝ වෙනුවෙන් අම්මලා තාත්තලා ගිහිල්ලා සමහර වෙලාවට වෙනත් සැලකට ගිහිල්ලා මේ බැට් එකක් මිලදී ගන්න උත්සාහ කරනවා. තමන්ගේ දරුවෝ වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න කියලා. හැබැයි හොඳම දේ ලබා දෙන්න ගිහිල්ලා ඔබට සිද්ධ වෙන්නේ සමහර වෙලාවට ඒක දින 15 එකක් අරගෙන ගිහිල්ලා දරුවට දෙන්න. හැබැයි මේ වගේ විශේෂඥයෙක් මේ ලංකාවේ ඉන්න විශේෂඥයෙක් මේ සියල්ල සම්බන්ධව මන අත්දැකීම පළපුරුද්දක් තියෙන විශේෂඥයෙක් මොන ගැහුණා නම් ඔබේ දරුවාගේ අනාගතේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැහැදිලි අනාගතයක් කරා ගෙන යන්න පුළුවන්. මේක නිකම්ම නිකන් ලී කෑල්ලක්. හැබැයි මේකට සෑහෙන අගයක් එකතු කරලා තමයි අන්තිමට ලෙදර් බැට් එකක් බවට පරිවර්තනය කරන්නේ. අපි වීඩියෝ හැම දැකලා තියෙනවා. දැන් ඉන්දියාව වගේ රටක ඒ කර්මාන්ශාලාවක ඉල්ලුමට ඉතා වේගෙන් සැපයුම සූදානම් කරනවා. අතිවිශාල සේවක පිරිසක්. එතකොට ඉල්ලුමට අනුව ඉතා වේගෙන් මේ ක්‍රියාවලිය යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් කරලා දානවා. එතකොට දැන් සමහර වෙලාවට ලස්සනට බැට් එක තිබ්බට සමහර පොඩි පොඩි අඩුපාඩු තියෙන හැකියාව තියෙනවනේ. එතකොට දැන් ඔයා මේ රිසර්ච් කරලා දැනුම අරගෙන ඒ දැනුම යොදාගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඔව්. අපි කතා කරමුකෝ. සාමාන්‍ය මේ වගේ දෙයක් හදනකොට මේකේ පොඩි පොඩි අඩුපාඩුවක්වත් තියෙන්නට බෑ.
කියන්නේ අපි හිතමු leather bat එක තියෙන රෝන මූලිකම ගුණාංගය තමයි bat එකේ travel එක. ඉන්දියාව පකිස්තාන වගේ mass production එකකදී එයාලා මේක බොහොමත්ම වේගවත්ව සිද්ධ කරනවා. ඉතින් වේගවත්ව සිද්ධ කරලා මේකේ curve එක පවා එයාලා මේ යන්ත්‍රවල කැපුම් මාර්ගෙන් තමයි මේ curve එක හදන්නේ. දුරට මගේ research team වලදී මම ඉගෙනගත්ත දේ තමයි leather bat එකක් නම් ඒ විදිහට කරන්න බෑ කියන එක. ඉතින් ඒකට තීරණයක් විදිහට අපි ඒ විදිහට කරන්න තුව මේක විශේෂයෙන්ම එංගලන්ත තාක්ෂණය 100%ක්ම අපි මෙතන ප්‍රයෝගික කරගෙන තමයි අපේ bat එක හදන්නේ. මේ හදන හැම bat එකකම දුවන්ගේ touch එක තියෙනවා. ඒ touch එක තියෙන හින්දා තමයි මේ bat එක වඩාත් හොඳ ඉල්ලුමක් තියෙන. ඒ වගේම ඕනම ball එකට නියමයට හයියෙන් යන්න පුළුවන් පහරක් ගන්න පුළුවන් bat එකක් බවට පරිවර්තනය වෙන්නේ. අපි ඉස්සර ක්‍රිකට් ගහන්න ඕන වුණාම ගෙදර තියෙන ලෑලි කෑල්ලකින් තනි ලෑල්ලකින් ක්‍රිකට් බැට් එක කපා ගත්තට මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි බ්ලේඩ් එක එකක් තමයි මිට. ඒ දෙක හරියටම තිබ්බහම තමයි අපිට පහර දෙන්න පුළුවන් නැත්නම් නියම ක්‍රියාවලියේ පිහිටවන්න පුළුවන්. දැන් මේ මිටේ තියෙන විශේෂත්වය මොකද්ද? සහ ඔබේ විශේෂඥ දැනුමින් මට කියන්න මේක මේ කොහොමද වෙන්න ඕන? ඔව්. මේ තියෙන්නේ කේන් හැන්ඩල් එක. අපි කියන්නේ මේකට කිව්වොත් වේවැල්. වේවැල් උපයෝගී කරගෙන හදපු මිටක් තමයි අපි පාවිච්චි කරන්නේ ලෙදර් බැට් එකට. සාමාන්‍ය අපි සැහැල්ලු බඳු පිටට අපි ඒ අදාළ ලීගින්ම තමයි මිට හදන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට කොක් ෂීට්ස්. කොක් කියන්නේ අපි කිරල සහ වර්කනයිස් කරපු රබර් එකට මිශ්‍ර කරලා වර්කනයිස් කරලා හදපු කොක් ෂීට් පටි දාලා හදපු හොඳ හොඳම ක්වොලිටි එකේ කේන් හැන්ඩල් එක. මේ හැන්ඩල් එක තමයි අපි උපයෝගී කරගන්නේ මේ ලෙදර් බැට් එකට. මේ තියෙන්නේ මිට ගහන්නට කලින් අපි පාවිච්චි කරන විදිහ. මිට ගහන්නට කලින් අපි මේ තියෙන්නේ ක්ලෙෆ්ට් එක ක්ලෙෆ්ට් එක අපි තියාගන්න විදිහ. මේක අපි ප්‍රෙස් මැෂින් එකෙන් ප්‍රෙස් කරලා ඒ ට්‍රීට් කරලා ඉවරලා දැන් තියෙන්නේ දැන් මේකෙන් බෝලින් වුණත් ගහන්න පුළුවන් මට්ටමේ තියෙනවා. right ඉතින් ඒකට අපි හසුරුව මේ සිංගලින් කියන්නේ හසුරුව කියලා හසුරුවක් අපි හදා ගන්නවා මේ විදිහට. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේක මේ විදිහට දෙපැත්තට හොඳට flexibility එකට තියෙනවා. flexible මේ තියෙන්නේ පේන ඇති මේ විදිහට බැට් එක තියෙනකොට ඔන්න ඔය වගේ දෙපසට නම් ෆීලි. ඒ කියන්නේ දැඩි ග්‍රහණයෙන් අල්ලාගෙන ඉන්න හැකියාව තියෙනවද නේද? ඔව් ඒකට ඇවිල්ලා වෙනමම ක්‍රමයක් අපි පාවිච්චි කරනවා මේ මිට ඕවලාකාරව ඉලිප්ස් ආකාරව බිත්තරේ හැඩයට හදලා. ඒක වෙනම තාක්ෂණයක් ග්‍රහණේ ග්‍රිප් නැත්නම් ග්‍රිප් කරගන්නවා කියන එක. හැබැයි පන්දුව මගින් විශාල ෂොක් එකක් ලොකු පීඩනයක් පිට්ට මත ඇති කරනවා. ඒ පීඩනය දරා ගැනීම සඳහා තමයි මේ විදිහේ ෆ්ලෙක්සිබල් හැන්ඩල් එකක් පාවිච්චි කරන්නේ. නැත්තම් පුපුරනවා. නැත්තම් බැට් එක පුපුරනවා. ඒක ඇවිල්ලා තාක්ෂණය. හරිනේ. දැන් සමහර වෙලාවට අපි දකිනවනේ දැන් මැච් ගහනකොට හයියෙන් ගහනවා. යව ගමන් බැට් එක එක්ක මිට කැඩිලා යනවා. නැත්තම් මෙහෙම පුපුරලා යනවා. සමහර අය ගිහලා බැට් එක මාරු කරන් එනවා. ඒ එහෙම දේවල් වෙනවනේ. ඔව්. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට කැඩිච්ච බැට් එකක් තමයි මේක ලංකාවේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට ස්පොන්සර් විදිහට හම්බිච්ච හොඳ ඉන්දියන් බ්‍රෑන්ඩ් එක බැට් එකක්. මම මේකේ සන්නාමය නැති නිසා මම පෙන්නන්නේ මේක මම පිලිසකර කිරීම නැවතත් සිද්ධ කරා. ඉතින් මේ බැට් එකේ මේ හැන්ඩල් එකේ මෙන්න මෙතෙන්ට මේකේ ඔරිජිනල් හැන්ඩල් එකේ තිබ්බ එකේ මෙතෙන්ට ඇණයක් ගහලා තිබ්බා. ඇණයක් ගහලා තිබ්බා. ඉතින් එතකොට මේ ෆ්ලෙක්සිබිලිටි එක නැති වෙනවා. දැන් ඔබට පේනවා ඇති මම ගහලා තියෙන මිට මේ දෙපැත්තට නැමෙනවා මේ. හැබැයි මෙතෙන්ට ඇණයක් ගහපුවාම අර ෆ්ලෙක්සිබිලිටි එකට ලොකු බාධාවක්. එතකොට පන්දුව මගින් පිටට ඇති කරන පීඩනය මේ හරහා ඉවත් වෙලා යන්නේ නැහැ. පීඩනය එහෙම්මම පිට මත නැවත ඇති වෙලා දුර්වලම ස්ථානයේ පුරලා කඩලා එළියට විසිරෙනවා. ඒක තමයි සාමාන්‍ය ඉන්දියන් බැට්ස් වල ගොඩක්ම සිද්ධ වෙන්නේ. මේ ඒ විදිහට අපි නැවත රිපෙයාර් කරපු බැට්. ඒ කියන්නේ මේක ඇතුළත තියෙනවා විද්‍යාවක්. කම්පණය අවශෝෂණය වෙන විදිහට තමයි මේ බැට් එක හදන්න ඕන. සමහර වෙලාවට ඒවා ජීවිතයටත් වැදගත් වෙනවා. දැන් ඔබ මේ
bat sambandhuwa me bola sambandhuwa me tiyena dewal sambandhuwa visheshakthi ithara mata kiyanne dan mewa oba research karana kota obata ahuwicha vena dewal nenne tiyena etta washeyma kiyenawa nam me de me wedagathna kota sama bat eka me grip ena meter me meter kohomada pithikaru wetta hasu weyutte e wage ma me විශේෂයෙන්ම ඉන්දියානු නිෂ්පාදනවල තියෙන ගුණාත්මකභාවයේ ප්‍රශ්න ගැටලු මොනවාද කියන එක මට මෙතෙන්ට අපි බැට් සපයා කරන්න එනකොට පොදු ගැටලුවක් තමයි බැට් එකේ අර මිට මෙතනින් කඩලා යන එක. ඒකට හේතුව තමයි ගොඩක් අය ඉන්දියන් ට්‍රේනින් ලේබර්ස්ලා මිටවල් නිෂ්පාදනය කරනකොට මෙන්න මෙතෙන්ට අර ඇණයක් ගහලා එනවා. ඒකෙන් අර පීඩනය දරා ගැනීම පීඩනය නැත ෂොක් ඇබ්සෝබ් එක මේකේ නැති වෙනවා. එතකොට බැට් එකේ ෆ්ලෙක්සිබිලිටි එක නැති වෙනවා කියන්නේ නිකන් තනි ලීයක බැට් එකක් හා සමානයි සමානයි. එතකොට ලෙදර් බෝලේ මගින් බැට් එකට ඇති කරන අර රාත් දැඩි පීඩනය. දැඩි රාත්ල් ගන්නක පීඩනය පිටවී යුතුයි අපේ අත් දෙක හරහා. ඒ සිද්ධවන්නේ හරියාකාරව සිද්ධ වෙන්නේ අර නම්මශීලී බව නැති හින්දා පුරලනවා. ඒක අවස්ථා ගණනාවක් පීඩනයේ දරාගෙන 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 නොහැකි අවස්ථාවෙදී පුරල යනවා. ඒක තමයි සාමාන්‍ය සිදුවීම. දංකොටුවේ මේ කර්මාන් ශාලාවේ තමයි ලෝකෙටම යවන්නේ. ලෝකෙමින් ක්‍රීඩකයන්ට 6 4 ඒවා ගහන්න පුළුවන් හොඳම බැට් හදන්න. හැබැයි මේ විශේෂඥ උපදෙස් ලබා ගත්ත සමහර ක්‍රීඩකයන් තමන්ගේ වීක් පොයින්ට් අයින් කරලා හොඳින් පහර දෙන්න පුළුවන් බැට් එකක් උනන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ආවේ මෙතෙන්ට. මේ නොදන්න කතාව ගැන කතා කරන්න. එංගලන්තෙන් විලෝලීය අන්තිමට මේ ගානට එනවා. මෙතනින් එහාට මේ බැට් එක නිමි භාණ්ඩයක්. නිමි බැට් එකක් බවට පත් කරන්නේ කොහොමද? කොයි කොයි වගේ වෙළඳ පොලක් ඔබට තියෙනවද? ඇත්තටම මේ වෙනකොට මෙහෙමයි. මගේ සම්පූර්ණම දැනුම එකතු කරලා මම මේකට අගේ එකතු කිරීමක් සිද්ධ කරන්නේ. කිසිදු ආකාරයක අඩුපාඩුවක් නැතයි කියන තැනට එනකම් මම මේ බැට් එකට අගේ එකතු කිරීම සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේකේ තියෙන ෆිනිෂින් එකට මම ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම තව හොඳ වගකීමක් මේ බැට් එකට අපි විසින් ලබා දෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විදේශගතව සිටින ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ස්වීඩනය, කැනඩාව වගේ රටවල් වල ඒ අයට හොඳ බැට් එකක් ලබා ගැනීමට නොහැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ දස්වල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන දේට ගොඩක් කට්ටිය කැමති. ඒ නිසා දැන් මේ වෙද්දී පිටරටවල් වල ඉන්න ගොඩක් අයට අපේ බැට් එක ගැන දැනගන්න ලැබිලා මගෙන් ඇනෝම් කරලා බැට් ලබා ගැනීම සිද්ධ කරනවා. දැනට මූලික වශයෙන් අපි මහා පරිමාණයෙන් අපි කරන්නේ නැහැ. සාමාන්‍ය අපේ තියෙන හොඳම ක්වලිටි හොඳම තාක්ෂණය එකතු කරලා හදන බැට්ස් අපි පිටරටට යවනවා. මේ තියෙන මේ විදිහට ඔස්ට්‍රේලියාවට හදපු බැට් එකක් මේක තව දින කීපයකින් ඔස්ට්‍රේලියාවට ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ඉන්න සුදු මහත්වරු බවා ඔය බැට් එක ගැන දැන් කතා කරමු තැන්ට ඇවිල්ලා තියෙනවා. මේ දස්වල අන්තර්ජාලයේ වීඩියෝ එකක් පවා පළඳුනා. ඉන්ඩිපෙන්ඩන්ට් ෆීඩ්බැක් එකක් දීලා තියෙනවා සුදු මහත්තයෙක් අපේ බැට් එක අතේ තියාගෙන. ඉතින් ඒකම ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි මම දකින්නේ. ඒක තමයි දෙන්න තියෙන ෆීඩ්බැක් එක. DNM DNM කියනවා මේක මේ ඇක්සිඩෙන්ට්ලි දාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක. හැබැයි ඒක හොඳට වැදිලා තියෙන්නේ දැන්. D4 දංකොටුව, N4 නුවන්, M4 මගේ වයිෆ් මුදිතා. අපි දෙන්න තමයි මේක මේ තුරට කතා කරලා මුල් වැඩ ටික කරගත්තේ. ඉතින් මට මගේ නෝනාව සමත කරන්නේ මැරෙනකම් මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ දුවන්න ඕනේ. ලංකාවේ නෙවෙයි ලෝකෙම ලෝකෙම දුවන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දෙන්න එකතු වෙලා මේ විදිහට දාගත්තා. මේ දංකොටුව කියන්නේ බ්‍රෑන්ඩ් එක. දංකොටුව ගැන කොච්චර කතා දේවිද? ලෝකල් වුණාට ඔරිජිනල් කිව්වනේ. හැබැයි ලෝකල් මේඩ් ඉන් ශ්‍රී ලංකා. සුද්ධ අපිට ක්‍රිකට් දුන්නට සුද්ධට ගහන්න ඕන බැට් එකක් දංකොටුවෙන් හදලා තියෙනවා. කොහේ හරි ග්‍රවුන්ඩ් එකක DNM බ්‍රෑන්ඩ් එකකින් ක්‍රිකට් ගහනවා නම් මේ බැට් එක යූස් කරනවා නම් 6ක් 4ක් ගහනකොට ඔබ අත්වල සන්නාදය දෙනවා. මතක තියාගන්න මේ ලංකාවේ දංකොටුවේ හදපු බැට් එකකින් තමයි මේ සුද්ධ 6ක් 4ක් ගහන්නේ.
අපි දංකොටුවට ඇවිල්ලා සුද්දගේ ක්‍රීඩාවෙන් රටට ඩොලර් ගේන තරුණෙක් එක්ක කතා බහ කරන්න. ඒක තමයි මේ කතන්දරේ ඔබ දන්න කතාවේ නොදන්න පැත්ත තමයි කතා කරන්නේ. දැන් එතකොට අපි කතා කරේ ලෙදර් බැට් ගැන. ඒතර එච්චරයි. නැහැ. ඇත්තටම මගේ ප්‍රධානම ව්‍යාපාරය වන්නේ පකිස්තානු ටේප් බෝල් බැට්ස් වලට අවශ්‍ය කරන සැහැල්ලු පොන්දු පිත්ත උපනයන කිරීම තමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සැහැල්ලු පොන්දු පිත්ත මුලින්ම හදලා ඉවරලා ඒකේ මට තිබ්බ ඒ ඉල්ලුම වැඩිකමටම පකිස්තානය තුල මම විසින් ගොඩනගා ගත්ත ලොකු වෙළඳපළක්. ඉතින් ඒකට අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝගෝ එක යටතේ DNM සන්නාමය යටතේ අපි අපනයනය කරන සැහැල්ලු පන්දු පිහ පකිස්තානයේ සඳහා. දැන් බැලුවහම මේ වටේම තියෙන මේ නිෂ්පාදන තමයි. දැන් ගත්තොත් එහෙම අපේ කලාපේ මේ කලාපේ ගත්තොත් එහෙම ක්‍රිකට් වලට ලැජි රටවල් තමයි තියෙන ඉන්දියාව පකිස්තානය බංග්ලාදේශ වගේ ගත්තොත් එහෙම. දැන් ඉන්දියාව ගත්තොත් එහෙම මේ නිෂ්පාදන කාර්යය ප්‍රබල රටවල්. එතකොට දැන් ඒ රටත් එක්ක කොහොමද ෆයිට් කරන්නේ? ඔයාට තියෙන ඉල්ලුම කොහොමද? ඔයා මොන රටවල් වලටද යවන්නේ මේවා? ඉන්දියාවටත් යවලා තියෙනවා. ඔව් ඒ ඉන්දියාවටත් යවලා තිනවා දැන්ටත් යවන්න පුළුවන් හැබැයි අපේ කැපැසිටි එකට අනුව අපි දැන්ට කරගෙන යබන මේ මැටීරියල්ස් බැලන්ස් කරගෙන යන්නේ පකිස්තානයේ පිට අපි තාම දෙන්නේ නැහැ ඒක තමයි අපිට තියෙනවා හැබැයි වෙළඳ පොළ ගොඩක් පුළුල් විශේෂයෙන්ම ඉන්දියාව බංග්ලාදේශ පකිස්තාන අෆ්ගනිස්තාන් සහ අලුතෙන් ක්‍රිකට් වලට තවත් රටවල් එකතු වෙනවා ඉතින් හાર્ඩ්බෝල් මේ හાર્ඩ්බෝල් ක්‍රිකට් එකට වැඩිය ඊටත් වැඩිය වැඩි ප්‍රතිශතයක් සැහැල්ලු පන්දු ක්‍රීඩාව තමයි මේ ප්ලේ කරන්නේ. මේ එක හොඳ එන්ජොයි කරන ගේම් එකක් නිසා පකිස්තානයේ ගත්තොත් පාරේ තූලමස් ගහනවා. පාරේ තූලමස් ගහනවා මේ කඩ වීදි දෙපැත්තේ තියෙනකොට මැද පාරේ තූලමස් ගහනවා. ඒ වගේ අර ක්‍රිකට් ආගමකටත් එහා මේ මද්ද්‍රව්‍ය වගේ දෙයක් තමයි පකිස්තානයේ ඇවිීමක් තියෙන අතිශයින්ම. ඒ නිසා ඉතින් ඒක අපිට හොඳ වෙළඳ පොළක්. ඒ වෙළඳ පොළ ඉතින් අපි එක් කරගෙන යනවා. දැන් මේ නුවන් දවල් ක්‍රිකට් ක්‍රීඩකෙක් නෙමෙයිනේ නෑ ක්‍රිකට් රසිකේ. එතකොට දැන් සුද්දගෙන් ආපු ක්‍රීඩාවනේ මේක. එතකොට සුද්දටම ගහන්න බැට් යවන්න මෙහෙම විශේෂඥ ඥානයක් දැනුමක් එන්නේ කොහමද ඔයාලට? ඒක ඇත්තටම මගේ හැකියාවත් එක්ක තමයි මම 100ට 50කටත් එහා මට මේ හැකියාව තිබ්බෙන්. විශේෂ ඔය එල්ලේ පිටි පවා මම පොඩි කාලේ අපේ දැන් එල්ලේ බැට්ස් හදන අය ඉන්නවනේ අපේ වඩු වැඩ කරන අය එල්ලේ පිටි හදන එල්ලේ ගහද්දි මමත් එල්ලේ ක්‍රීඩකෙක් තමයි ශ්‍රී ලංකම හැබැයි මුලින්ම මම එල්ලේ බැට් එක හැදුවේ ඒ කන්ෆිඩන්ස් එක තමයි මම ඉස්සරහට අරගෙන ආවේ මම කිසියම් මුදලක් විදේශගත විලා ඉන්නකොට හොයාගෙන ඒක ඇප්ලයි කරලා තමයි මම මුලින්ම පටන් ගත්තේ ඒකම විශේෂ විදේශීය සන්නාම හිමි විදේශීය නිෂ්පාදන එහෙම නැත්නම් අපි හිතමු පිටරටවල බ්‍රෑන්ඩ්ස් හදපු මුල් කට්ටියගේ ජීවිත කතාව අපි කියෙව්වා කියවනකොට ඒ අයත් මටත් වැඩිය පල්ලෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මට තිබ්බ ගමන් එයාලට පුළුවන් නම් මටත් පුළුවන් කියන හැඟීම තමයි මම තියාගෙන රිසර්ච් ටික මම හරියට අවංකවම හඹායෑමක් විදිහටම මම කරගත්තා. ඒ රිසර්ච් වල ප්‍රතිඵල තමයි මම දැන් එළියට දාන්නේ. දැක්කනේ රිස්ක් එක. එම නැත්තං මේක හඹාගෙන යෑම උපන් හැකියාව ඒ වගේම තමයි දැන් අදිෂ්ඨාන ශීලී වීම. ඒතර දැන් මේ වෙනුවෙන් කැපවීම මෙන්න මේ තියෙන දේවල් සේරම එකතු කරලා තමයි ඩංකොටුවේ ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් රසිකයෙක් වෙච්ච මේ නුවන් මේ ව්‍යවසායක තරුණයා රටට ඩොලර් ගේන මේ මහා ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙන්නේ. එහෙම නැත්තං සුද්දගෙන් ආපු ක්‍රිකට් ක්‍රීඩාවේ සුද්දට ගහන්න බැට් යවන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. දැන් මේ ලෙදර් බැට් හදනවා. එතකොට දැන් සොෆ්ට් බෝල් බැට් හදනවා. දැන් මෙච්චරයිද කරන්නේ? දැන් අනාගතේ වෙන ටාගට් මොනවාරි තියෙනවද? මෙතනින් ඉවරද මේ වැඩේ? නැහැ. මම මේ තරමට ගොඩනැගීමට මට අවුරුදු 3ක් ගියා. ඉතින් ඉදිරි මාස 6 ඇතුළත ක්‍රිකට් පෑඩ්ස්, ග්ලව්ස් සහ බැට් ග්‍රිප් එක ඔය වගේ තව කීපයක් නිෂ්පාදන කටයුතු මේකේ ආරම්භ කිරීමට සූදානම්. ඔබට පේනවා ඇති යහ පැත්තේ අලුතෙන් බිල්ඩින් එකක් හැදෙනවා. ඒකේ ලෙදර් බැට් යුනිට් එක අපි මැෂින්ස් ඉන්ස්ටෝල් කරලා පටන් ගන්නවා. ඒ වගේම ICC approval එකටත් අපි දැන් සූදානම් වෙන ගමක්. එතනින් එහාට සියලුම වර්ගයේ ක්‍රීඩා භාණ්ඩ ලංකාව තුන කියන්නේ ජතුරු පැදියේ ඉඳන් පා පැදියේ දක්වාම කොටස් වශයෙන් මූලික පියවරේ සිට ආරම්භයක් හරි අපි අනිවාර්යයෙන්ම ලංකාවට ගන්නවයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒක අප විසින් හදපු ඉදිරි පස් වසරේ ව්‍යාපෘතියේ ඒ කොටස අන්තර්ගතයි. බොමි සූති නුවන් ඇත්තටම බැට් ගැන මේ නොදන්න කතාව කිව්වට DNM සන්නාමය
ලෝකයේම ක්‍රීඩකයන් අදහන සන්නාමය බවට පත් වෙයි කියලා අපට විශ්වාසයක් තිබෙනවා. සුද්ධ ගෙනාව ක්‍රිකට් අපි යවනවා බැට්. කොහේ අර ක්‍රීඩාංගණයක 6ක් 4ක් ගැහුවාම ඔබ ගහනවා අප්පුඩි. හැබැයි මතක තියාගන්න අප්පුඩිය ගහන්නේ දන්කොටුවේ. Made in Sri Lanka මේ බැට් එක වෙනුවෙන් කියලා. එහෙනම් අද අපි ඔබට කිව්වා මේ බැට් එකේ නොදන්න කතාව. තවත් මේ වගේ කතා ඕන තරම් ඇති. අපි ඒ කතාවක් එක්ක ළඟ දවසක හමු වෙමු. Sri Lanka's News Channel.